සම්මා සම්බුදු සරණයි. අද මැදින්පුර පසළොස්වක පොහොදා ආගමික වැඩසටහන් ජාතික ගුවන්විදුලියේ අද විස්රෝහණ ලබන්නේ මාතර තෙලිච්චවිල කාවිල්ගොඩ පුරාණ රාජමහා විහාරස්ථානයේ සිට. අප සූදානම් මෙතන් සිට සන්ධ්‍යා ධර්මානුශාසනාව ඔබට ගෙනෙන්නට ඒ සිටිනවා සොයුරු නිවේදක භද්‍රජිත් සෞමි සමග ජ්‍යෙෂ්ඨ නිවේදක හෙන්රි සෙනවිරත්න. මේ මොහොතේදී මයික්‍රෝෆෝන යොමු කරනවා ජ්‍යෙෂ්ඨ නිවේදක හෙන්රි සෙනවිරත්න ඔබට. සම්බන්තාමැදිරියේ සිට අප ඇමතූ හිතවත් නිවේදක සවන් කුමාර ප්‍රියදර්ශන, ඒ වගේම අරුණෝදය කුමාර, ඔබ දෙපළගේ සම්බන්ධතාවයෙන් අප දැන් සූදානම් වන්නේ හිමිදිරි උදෑසන සිට පැවැත්වූ වැඩසටහන් මාලාවේ පස්වරු භාගයේ සවස් භාගයේ ධර්ම දේශනාව පැවැත්වීමටයි. හිමිදිරි උදෑසන අරසල් සිල් සමාදන් වූ විශාල පිරිසක් ඒ ආකාරයෙන්ම තවමත් මේ ස්ථාන රැඳී සිටිනවා. ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා වේලි කාල වුණ තත්ත්වයක් පැවතුණත් සිදු බාධාවකින් තොරව මේ පිරිස මේ තැන්පත් සිටිනවාග අප සිහිපත් කරන්න ඕනේ. අද මැදින්පුර පසළොස්වක පොහොදා වැදගත් ශාසනික මෙහෙවරක් පිටෝකර සාසනික මෙහෙවරක් පිටුණු දිනයක් හැටියට හඳුන්වන්න පුළුවන්. මේ දිනේ ඇල්ගිරිය කහවිල්ගොඩ පුරාණ රාජමහා විහාරස්ථානයේ සිට අද දවස පුරාම වැඩසටහන් විසුරුවා හැරීමට කටයුතු කරයි. මේ විහාරස්ථානයේ පිළිබඳව තොරතුරු, ඓතිහාසික පුරාණ තොරතුරු පිළිබඳව අද දවසේ වරින් වර ඔබව දැනුවත් කරා. ඒ වගේම සිහිපත් කරන්න ඕන මේ කහවිල්ගොඩ පුරාණ රාජමහා විහාරස්ථානයේ විශාල සමාජ මෙහෙවරක් ඉටු කරන විහාරස්ථානයක්. අද සවස් පහගේ විහාරස්ථානයේ අමත වෛද්‍ය මධ්‍යස්ථානය, අමත නිදහස් වෛද්‍ය මධ්‍යස්ථානය පිනංගුවේ මහින්දාරාමාධිපති පූජ්‍ය ඇල්ගිරියේ ඉන්දරතන ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීමෙන් ආරම්භ කරන ලද අමත වෛද්‍ය මධ්‍යස්ථානය අද පස්ව විවෘත කරනු ලැබුවා. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මැතිතුමන්ගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් කුමාරශ්‍රී හෙට්ටිගේ මැතිතුමා, එවගේම මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් ගාමිණී අධිකාරී මැතිතුමන්, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මැතිතුමන් යන සම්භාවනීය අමුත්තන් මේ අවස්ථාවට සම්බන්ධ වුණා. ඒ වගේම දවස පුරා කච් කන්නාඩි බෙදාදී මාදී කටයුතු සිද්ධ වුණා. මාතර බෝධි ආරක්ෂක සභාව සමරසිංහ මැතිතුමන් ශ්‍රීපත් කරන සභාපතිතුමන් කන්නාඩි බෙදා දෙමින් මේ කටයුත්තට අද සාර්ථකත්වය දක්වා ගමන් කරන්නට අපට අවකාශ ලබා දුන්නා. මේ වගේ වැදගත් පුණ්‍ය කටයුතු කීපයක්ම සිදු කරපු කහවිල්ගොඩ පුරාණ විහාරස්ථානයේ දැන් සූදානම් වන්නේ පස්වරුවේ ධර්ම දේශනාව පවත්වන්නට. ඇල්ගිරිය කහවිල්ගොඩ පුරාණ විහාරාධිපති අපවත් වදාළ මහෝපාධ්‍යාය කර්මවාගාචාර්ය සද්ධර්ම වාගීශ්වරාචාර්ය අති පූජ්‍ය සර්වඥ විශාරද පොරකට ගුණරත්නා විධාන මහා ස්වාමීන් වහන්සේගේ 27 වන ගුණ සමරුව වෙනුවෙනුයි මේ පින්කම් පැවැත්වෙන්නේ. විහාරාධිපති මාතර දිස්ත්‍රික් ශාස්ත්‍රාංශික බලමණ්ඩලයේ රුලේඛාධිකාරී රුන්රට භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් ශ්‍රී මහින්ද පරිවේනාධිපති දර්ශනපති ප්‍රවීණාචාර්ය පරදුව ජිනරත්න ස්වාමීන් වහන්සේගේ අනුශාසනාව පරිදි දවස පුරා පැවැත්වෙන මේ පින්කමට විහාරස්ථ දායක සභාව, විහාර කාර්ය සාධක සමිතිය, අමත නිදහස් වෛද්‍ය මධ්‍යස්ථානය, ශ්‍රී රාහුල දහම් පාසල ආදි වශයෙන් විහාරස්ථාන සම්බන්ධ සියලුම ආයතන සම්බන්ධන වග අප ශ්‍රීපත් කරනවා. එවගේම කහවිල්ගොඩ පුරාණ විහාරස්ථානයේ සිදු කරන සමාජ මෙහෙවර අතර ඉතාමත් වැදගත් කැපී පෙනෙන මෙහෙවරක් තමයි ජාතික උරුම උයන කෞතුකාගාරය. 10 වන සියවසට අයත් ඉතාමත් පැරණි විහාරස්ථානයක යලිත් අපේ ඉතිහාසය, අපේ අවුරුදු 100 ගණකට පැරණි ඉතිහාසය යලිත් ප්‍රතිනිර්මාණය කිරීමේ මහා කෞතුකාගාරය ඉදිකිරීමේ කටයුතු දැනට ආරම්භ කර තිබෙනවා. ඒ කටයුතු වෙනුවෙන් තමයි ආශිර්වාද කර ගැනීමත් මේ පින්කම ආරම්භයක් හැටියට විහාරාධිපති ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙනවා. ධර්මදේශනාව පැවැත්වීම සඳහා දැන් සූදානම් සිටිනවා ඇල්ගිරිය ශ්‍රී මහින්ද පිරිවෙනේ ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය පරදුව ජ්‍යෝතිරතන ස්වාමීන් වහන්සේ. දැන් මා නමස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා අති පූජනීය පරදුව ජ්‍යෝතිරතන ස්වාමීන් වහන්සේට ධර්මානුශාසනාව පවත්වන හැටියට. සදහැවතුනි, ධර්මශ්‍රවණයට පෙර අටසිල් සමාදන් වූ පින්නතුන් හැර අනිකුත් පින්නතුන් පන්සිල් සමාදන් වීම සඳහා සූදානම් වන්නේ. නමස්කාරයකින් අවසරයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සුතියංති බුද්ධං සරණං ගච්ඡාමි සුතියංති ධම්මං සරණං ගච්ඡාමි සුතියංති ධම්මං සරණං ගච්ඡාමි සුතියංති සංඝං සරණං ගච්ඡාමි සුතියංති සංඝං සරණං ගච්ඡාමි සුතියංති බුද්ධං සරණං ගච්ඡාමි සුතියංති බුද්ධං සරණං ගච්ඡාමි සුතියංති ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානාවේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානාවේරමණී සික්ඛාපදං සමාදියාමි සුමිච්ඡාචාරාවේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරාවේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදාවේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදාවේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානාවේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානාවේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝති සාද සාද ඇල්ගිරිය කහවිල්ගොඩ පුරාණ රාජමහා විහාරාධිපතිව වැඩ සිටින ශ්‍රී මහින්ද පරිවේනාධිපති ශාමෝපාලේ වංශික සියම් මහා නිකායේ කෝට්ටේ කල්යාණ සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ දක්ෂිණ විහාර පාර්ශවයේ මහා ලේකකාධිකාරී ජාතික උරුම උයන සංකල්ප කෞතුකාගාර භාරයේ නිර්මාතෘවර මා ගුරුදේවෝත්තම දර්ශනපති අවසරයි පරදුව ජිනරතනා විධාන ගුරුදේවයන් වහන්සේ ඇතුළු වැඩමවා වැඩ සිටින පරම පූජනීය මහා සංඝරත්නයේ නවසරයි තද්ධර්ම ශ්‍රවණාභිලාෂී කාරුණික බෞද්ධ පින්නතුනි මීට වසර 26කට පෙර ආතුව අපවත් වී වදාළ ඇල්ගිරිය කහවිල්ගොඩ පුරාණ රාජමහා විහාරාධිපතිව වැඩ සිටි මහෝපාද්‍ය සද්ධර්ම වාගීශ්වරාචාර්ය කර්මවාගාචාර්ය අවසරයි පොරගොඩ ගුණරතනාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 26 වන ගුණ සමරූපින්කම නිමිති කරගෙන
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය සමග සජීවීව විකාශය කරනු ලබන සවස ධර්ම දේශනාමය පින්කම සඳහායි ඔබ අප සම්බන්ධ වී සිටින්නේ. පින්වතුනි, ඔබ හැම දිනම අද උදෑසන කාලයේ පටන් මේ මොහොත දක්වා දාන සීල භාවනාදී ඌ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන් සිද්ධ කරමින් මේ පින්කම හා සම්බන්ධ වෙමින් කටයුතු සිද්ධ කරන්නේ. සවස් කාලය තුල ධර්මදේශනාව සඳහා මම මාතෘකා කරගත්තේ ලෝතර බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මජ්ක්‍ධිමනිකායේ සඳහන් වන රට්ඨපාල සූත්‍රයේ සඳහන් ඉතාම කෙටි බරපතල තේරුමක් ඇති මේ පද හතර අවබෝධ කරගත්තොත් නිවන් දකිය හැකි මාතෘකාවක් තමයි මා මාතෘකා කරගන්නට යෙදුනේ. පින්නතුනි, ලෝතර බුදුරජාණන් වහන්සේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ තුල භාරත දේශයේ උත්පත්තිය ලැබලා ලෝතර බුද්ධත්වයට පත් වෙලා චතුරාර්ය සත්‍ය අවබෝධය තමා විසින්ම අවබෝධ කරගෙන ඒ දහම මනා ලෙස අපට දේශනා කරන්නට යෙදුණා. ඒ දහමෙහි අපිට නොගත යුතු දෙයක් නැති ඉන්නේ ගන්න පුළුවන් දේවල් තමයි මේ බුදුදහම. සමහර වෙලාවට අපි හොද්දක් රස කරගන්න දමන කරපිංච නැට්ට හොද්ද රස වුණාම කන්නේ නැහැ වගේ බුදුදහමේ එහෙම නැහැ. රස තැන් අල්ලගෙන රස නැති තැන් විසි කරන. ඒ කියන්නේ ජීවිතේ රසවත් කරගෙන දහමේ අතාරින්න තැන් නැහැ. ජීවිතය කියලා කියන්නේ හරියට දහම හා සම්බන්ධව දහම හා බැඳුණු ජීවිතයක් බවට පත්විය යුතුයි කියන කාරණාව ලෝතර බුදුහාමුදුරුව අපිට සිහිපත් කරා. එනිසායි අපිට බෞද්ධයා කියන නම ලැබිලා තියෙන්නේ. ඒක උප්පැන්න සහතිකේත විතරක් නෙමෙයි, සැබෑ බෞද්ධයෙකු සතුව බුදුන් වහන්සේගේ මෙකී කාරණාවන් අඩංගු විය යුතු වෙනවා. එනිසා පින්නතුනි, නූතන වර්තමාන මා මේ කතා කරන මොහොතේ පවා බුදු දහමට එල්ලවන අභියෝග, බුදු දහම නිගහවට පත්කරන්න දරන උත්සාහ අනන්තයි අප්‍රමාණයි. එකට හේතුව තමයි පින්නතුනි, බුදු දහම වනාහි දෘශ්‍යමය සංකල්පයක් නෙමෙයි. ඒක මම මෙහෙම පැහැදිලි කරන්න. දෘශ්‍යමය සංකල්පයකට මම උදාහරණයකට දෙන්නම්. අපි හැමෝම දැකලා තියෙන, අහලා තියෙන සීගිරි චිත්‍ර. ධාතුසේන රජතුමාගේ පුතණු වන්වැච්ච කාශ්‍යප රජතුමා, සීගිරි කාශ්‍යප රජතුමා අවුරුදු 18කින් සීගිරිය නිර්මාණය කළා. මේ සීගිරිය ඇඳලා තියෙනවා කාන්තා රූප වගේක්. ඔයත් දැකලා ඇතිනේ. මේ කාන්තා රූප වලට ආනන්ද කුමාරස්වාමි මහත්මයා, HCP බෙල් මහත්මයා, සෙනරත් පරණවිතාරණ මහත්මයා එක එක මාදිලී අර්ථකථන දෙනවා. හැබැයි ඒ හැම අර්ථකථනයකින්ම එයාලා අපිට කියන්නේ මේ චිත්‍රය ඇඳලා තියෙන්නේ මොන රේඛාවලින්ද, මොන හැඩතලවලින්ද, මොන වර්ණයකින්ද කියලා විතරයි. නැත්තම් කියයි මේ කාන්තාවෝ මේ අය, එනිසා මේ චිත්‍රවලින් ගත යුතු දෙයක් නැහැ එතනින් එහාට. නැමයි පින්නතුනි, නමුත් බුදුදහම ඒ වගේ රේඛා, හඩතල, වර්ණ සංකලනය, වර්ණ භාවිතය ගැන කතා කර කර ඉන්න තියෙන දහමක් ඉගැන්වීමක් නෙවෙයි. හොඳට අපි මතක තියා ගන්න ඕන, බුද්ධාගම කියන වචනය අයින් කරන්න ඕන. බෞද්ධ දර්ශනය මේක දැකීමක්, මේක ඉගැන්වීමක්, මේක අපිව යොමු කරනවා කුමක් සඳහාද? නිවන් සඳහා. අපි ප්‍රාර්ථනා කරන, අපි බලාපොරොත්තු වෙන නිවන සඳහා අපි යොමු කරනවා මේ බුදුදහම තුළේ. ඒ නිවන කියන්නේ මොකක්ද? හරි අකමැති, දැන් මගේ අතින් නිකමටවත් කියවුනොත් මෙතන පණ පිටින් ඉන්න මේ උපාසක අම්ම කෙනෙක්ගේ හරි උපාසක මහත්තයෙක්ගේ හරි නම කියලා නිවන් සුව ලැබේවා කියලා කිව්වොත් අත උස්සලකයි, හාමුදුරුවනේ මන් තාම මැරුණේ නෑ කියලා.
නේද? නිවන කියන්නේ පින්නතුනි මේ ලෝක වශයෙන් පච්චත්තං වේදිතම්මෝ විඤ්ඤුහීති ධර්මයේ වඳිනකොට අපි දේශනා කරනවා කියනවා සජ්ජායනය කරනවා. නුවණැත්තෝ දකින්න ඕන පරලොවදි නෙවෙයි මෙලොවදි මේ නිවන. අපේ හාමුදුරනේ අපිට නිවන් දකින්න බෑනේ. බැරි නෑ, පුළුවන්. ඒකට අපි උනන්දු වෙන්න ඕන, වෙහෙසෙන්න ඕන, මහන්සි වෙන්න ඕන. උත්හානමතෝ සතිමතෝ උදෑසන කාලේ ධර්මදේශනාවේදී අපේ හාමුදුරෝ සිහිපත් කළා. නැගිටින්න ඕන, සිහිය තියෙන්න ඕන. නැගිටින්නත් සිහිය තියෙන්න ඕන. එහෙම නොවුනොතින් මේ ගමන යන්න බෑ. එනිසා පින්නතුනි දෘශ්‍යමය සංකල්පයකින් එහා උපයෝගීතාවයකින් ප්‍රායෝගිකව මේ බුදුදහම දිහා අපි බැලිය යුතුයි. බුදුදහම අපි නූතන ලෝකයේ අධ්‍යයනය කළ යුතුමයි. එනිසා පින්නතුනි එකට හොඳ මාතෘකාවක් රට්ඨපාල සූත්‍රයේ මේ පදපේලි හතර. මේක රට්ඨපාල හා මහරහතන් වහන්සේත් කෝරාව්‍ය කියන රජතුමා අතරත් යෙදෙන සංවාදයක්. හැබැයි මේ දේශනාව සිද්ධ කරන්නේ බුදුහාමුදුරුවෝ විසින්. මොකක්ද මාතෘකාව? ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. ඌනෝ අඩුයි ලෝකේ. ලෝකේ කවුද? තෘප්තිමත් වූ මිනිසුන්. ඇත්තේ අතිත්තෝ අතෘප්තිමත් මිනිසුන්. ඒ අතෘප්තිමත් මිනිසා හඳුන්වන බුදුහාමුදුරුවන්ගේ වචනය තණ්හා දාසෝ. තණ්හාවට බැල මෙහෙවර කරන තණ්හාවෙහි දාසයෙක් තමයි අතෘප්තිමත් වූ මිනිසා. දැන් බලන්න අපිට තෘප්තිමත් වෙන්න පුළුවන්ද කියලා. අපිට අපේ ජීවිතය තෘප්තිමත් කරගන්න පුළුවන් බෑ. බයිසිකලයක් ගන්න කෙනා බලනවා රෝද තුනකට යන්න. රෝද තුනක් ගන්න කෙනා බලනවා හතරකට යන්න. හතර ගත්තහම නවතින්නේ නැහැ. ඒකෙත් ඉහළට යනවා. හැම හතරෙම වෙන්නේ එකම දේ තමයි ඉතින්. ගාන වැඩි වුණා කියලා උඩින් යනවද? එකම දේ වෙන්නේ. සැප පහසුව පොඩ්ඩක් එහෙම මෙහෙ වෙන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්. හැබැයි එකම දේ වෙන්නේ. වාඩි වුණාම කොහෙට හරි යන්න පුළුවන්. එනිසා අපි තෘප්තිමත් වෙන්න පුළුවන් නම් එක තමයි පින්නතුනේ නිවනට මඟ බවට පත් වෙන්නේ. අපිට තෘප්තිමත් වෙන්නට බැරි ප්‍රධානම හේතුව අපි සතුව තියෙන තෘෂ්ණාව, ආසාව, මම, මගේ මමත්වය. ඒතං මම, ඒසෝ හමස්මි, ඒසෝ මේ අත්තා. මේ මම, මේක මගේ, මේක මගේ මයි වෙන කෙනෙක්ගේ නෙමෙයි කියන මේ සංකල්පයයි අපිව සසර බැඳ තබන ලණුව. ඒ ලණුව ලිහුවේ බුදුහාමුදුරුවෝ. දුක හොයාගත්තා, දුකට හේතුව හොයාගත්තා, දුක නැති කරන්නේ කොහොමද කියලා හොයාගත්තා, දුක නැති කරන මාර්ගය හොයාගත්තා. ගියා ආලාර කාලාම උද්දකරාම පුත්ත, තිබුණේ නෑ සත්‍යය. අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා. සය අවුරුදු දුෂ්කර ක්‍රියා අවසානයේහි අත්ත කෙලවතහන යෝගය, කාම සුඛල්ලිකාන යෝගය බැහැර කළා. මධ්‍යම ප්‍රතිපදාවෙන් නිවනට යොමු වුණා. එනිසා පින්නතුනි අපි මේ කාරණාව කොහොමද අවබෝධ කරගන්නේ කියලා අපි කෙටියෙන් විමසා බලමු. අපි හැම කෙනාටම තියෙන ආසාවන්. ආසාවන් නැති කෙනෙක් ඉන්නව නම් ඒ රහත් උතුමන් වහන්සේලා පමණයි. අපිට ඇස, කන, නාසය, දිව, ශරීරය කියන පසිඳුරන් ස්කන්ධ පහක් තියෙනවා. මේ ස්කන්ධ පහෙන් අපි උපාදානය කරනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඒ උපාදානය තුලින් අපිව යම් යම් දේවල් අල්ල ගන්නවා. බලන්න පටිච්ච සමුප්පාදයේ බුදුහාමුදුරු දේශනා කරන පස්සපච්චය වේදනා, ස්පර්ශය වනාහි වේදනාවට හේතුවයි. බස් එකට නැගලා අපි බලාපොරොත්තු වෙන්නේ වාඩි වෙන්න. පැය දෙකක් විතර බස් එකේ වාඩි වෙලා යනකොට හිතනවා දැන් නම් පොඩ්ඩක් නැගිට්ටනම් හොඳයි. නැගිටලා බස් එකේ කොහේ හරි අල්ලගෙන යනකොට පැයක් විතර යනකොට දැන් හිතනවා අල්ල දැන් හිතගෙන ගියා ඇති වාඩි වුණා නම් හොඳයි. මොකක්ද වේදනාවට මුල? අල්ලා ගැනීම, ස්පර්ශය. මේ ස්පර්ශය අල්ලා ගැනීම අත්හරින්න බැරි වෙනකම්, මේ ස්පර්ශය අත්හරින්න බැරි තාක් අපි සසර දුකින් දුකට පත් වෙමි ගමන් කරනවා. ඒක ලිහා ගන්න ක්‍රමයයි බුදුහාමුදුර අපිට දේශනා කළේ. දැන් බලන්න
අපිට ඉතින් ඇන්ටනා පහක් වගේනේ, ඇස කන නාසය දිව ශරීරය. කොයි තරම්නම් අපි අරමුණු ගන්නවද, කොයි තරම් දේවල් උපාදානය කරනවද, ඒ උපාදානය කරන දේවල් කොයි තරම් දුරට අපි අල්ල ගන්නවද, බැඳලා තියා ගන්නවද. ඒ බැඳලා තියා ගන්න දේවල් ගොනා පස්සේ එන කරත්තය වගේ චක්කංව වහතෝ පදං අපිට දෙනවා වේදනාව, දුක, සසර දීර්ඝ කාලීන. එනිසා පින්නතුනි, මේ තෘෂ්ණාව කියන දේ අත්හැර ගන්නට අපි කොහොමද උනන්දු වෙන්නේ, කොහොමද ඒ සඳහා අපි යොමු වෙන්නේ? එකට තියෙන එකම බෙහෙත බුදුහාමුදුරන්ගේ දේශනාව. දැන් අපි වෙලා තියෙන්නේ බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව තණ්හාවට 16ක් වෙලානේ. බෞද්ධකම පැත්තක අපි තණ්හාවට 16ක් වෙලා. ඒක කොහොමද මං විස්තර කරන්නේ? මං කෙටි උදාහරණයක් ගන්න. මම මේක සිහිපත් කරලා තියෙනවා. මොකක්ද උදාහරණය? මෙතන ඉන්න ගොඩක් අය අපේ තිල්ලැත්තු එකක් වයසට කියන අවුරුදු 40 50 ඉක්මවපු අය. මම මේ කියන දේ තමන්ගේ මනසින් හිතන්න, අනිත් කෙනාගේ මුණ දිහා බලලා හිතන්න එපා. අපි පිනවනව අපේ කට ඇතුලේ තියෙන අඟල් තුනක පොඩි මස් කෑල්ලක් දිව කියලා. ජීවහා රසය. මේ ජීවහා රසය පිනවන්න කොයිතරම් දේවල් අපි කරනවද? දැන් මෙතන ඉන්න වයසකම උපාසකම්ම කෙනෙක්ගෙන් මං ඇහුවොත් උපාසකම්මේ ටොපි කාලා තියද කියලා. කාලා තියද? අනුන් දෙන ඒව නෙමෙයි ටොපි. කඩේ තියෙන්නේ. කාලා තියද? කාලා තියෙනවා. හැබැයි උපාසකම්ම ඒ කාලේ අද කාලේ වගේ ටොපි තිබුණද? නෑ හාමුදුරුවනේ, එකයි දෙකයි ලොසින්ජර තමයි තිබුණේ. ඒකේ මොකක්ද තිබුණ රසය? පැණි රස. දැන් අද මොකක්ද වෙලා තියෙන්නේ? ටොපි තියෙනවනේ නේ. කොයිතරම් දේවල් තියෙනවද? රවුම් ඒව තියෙනවා, කොටු ඒව තියෙනවා, බෝල වගේ ඒව තියෙනවා, චොකලට් ගාලා තියෙනවා, සීනි පේන්න තියෙනවා, සීනි නැතුව තියෙනවා, තට්ටු ගණන් ඒවත් තියෙනවා, ටින් වල දාලා තියෙනවා. හොඳ සාප්පු සංකීර්ණයක් යන්නකො බලන්න. කලාප තියෙනවා වෙනමම පැණි රස විකුණන්න. මොකක්ද මේ විකුණන්නේ? මොකක්ද මේ විකුණන්නේ? විකුණන්නේ අපේ තෘෂ්ණාව, අපේ ආසාව. අපේ ආසාව විකුණන්නේ. එතකොට ඇත්තටම බුදුහාමුදුරන්ගේ දේශනාව බොරුද? අපිට ආසාවෙත් දාසියෝ වෙලානේ නොදන්නේවත්. තව කෙනෙක් අපේ ආසාව විකුණන තැනටම අපිපත් වෙලා. තව කෙනෙක් අපේ ආසාව කොහේ හරි තැනක තියලා විකුණන තැනටම අපිවපත් වෙලා. දැන් මෙහෙම හිතන්නකෝ, ගිනි ගොඩක් තියෙනවා. මේ ගිනි ගොඩ පවත්වාගෙන යන්නට දවසකට අවශ්‍යයි එකදර කෑල්ලක්. එකදර කැබැල්ලක් අවශ්‍යයි. දවසකට මේ ගිනි ගොඩ පවත්වාගෙන යන්න. ඊළඟ දවසේ දර කෑලි දෙකක් දැම්මොත් මොකද වෙන්නේ? ගින්නේ රස්නේ අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. ඊළඟ දවසේ තුනක් දැම්මොතින් ඊටත් වඩා වැඩි වෙනවා. හතරක් දැම්මොතින් ඊටත් වඩා වැඩි වෙනවා. පහක් දැම්මොතින් දාන්න ගින්දර දල්ු දදා වැඩෙනවා, බුර බුරා නැගෙනවා. දැන් බලන්නකො, ලොසින්ජරයක් කාලා පැණි රස ජීවහා රසය පිනවපු අපිට දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දර වැඩියෙන් දාලාද, දර අඩු කරලාද? අපි දර අපි අඩු කරලා නැහැ, වැඩි කරගෙන. එතකොට අපේ ගින්න මොකද්ද වෙලා තියෙන්නේ? ගින්න වැඩි වෙලා. මොකටද මේ අඟල් තුනක දිවක් පිනවන්න? මේ එක උදාහරණයක්. ඇස පිනවන්න කොයිතරම් දේවල් කරනවා. සමහර වෙලාවට ණය වෙලා තමයි ඇස පිනවන්න රූපවාහිනියක් ගේන්නේ. ඒක හොඳට පේන්න ඕන නිසා රවුමකුත් හයි කරගන්නවා කාට හරි කියලා. ඊට පස්සේ ඒක නිකන් නෑ, ඒකට මානසිකව ගෙවන්නත් වෙනවා. මොකක් සඳහාද? බලන්නකො, අපේ තෘෂ්ණාව, ආසාව, ඇල්ම කියන දේ කොයිතරම් දුරට ගිනි ගොඩක් වැඩි වෙනවා වගේ
කොයි තරන් දුරට මේක විහිදිලා පැතිරිලා බුරබුරා නැගෙනවද. දැන් ගින්න වැඩි වෙනකොට රස්නේ දැනෙන්න ඕන කාටද, මටද අනුන්ටද? මට. බුදුදහමේ මම මටනේ දැනෙන්න ඕන. මම කියලා කෙනෙක් නෑ, හැබැයි මට ඒක දැනෙන්න ඕන. අනුන්ට දැනෙන වැඩක් තියද අපේ රස්නේ? නෑ. මගේ රස්නේ මට දැනෙන්න ඕන. තෘෂ්ණාවෙහි රස්නය මේ ගින්නේහි දැල්ල වදින්න ඕන අපිට. එතකොට තමයි අපිට මතක් වෙන්නේ බුදුදහම කියලා එකක් තියනවා නේද? තෘෂ්ණාවට හේතුවක් තියෙනවා නේද? ඒ හේතුව නසන්නේ කොහොමද? නසන ක්‍රමවේද, නසන මාර්ගය ලෝතරා බුදුහාමුදුරුව අපිට දේශනා කරලා තියෙනවා නේද? එනිසා පින්නතුනි, අපි අපේ මේ ආශාව සමනය කරගත යුතුයි. එහෙම නැතිතාක් අපි සාංසාරිකව සසර බැඳ තබනවා මේ තෘෂ්ණාව විසින්. බලන්නකෝ, තෘෂ්ණාවෙහි තියෙන ආදීනව බැලුවහම ලංකාවේ එන්න එන්න නීතිය සුරක්ෂිත කරන පොලිස් ස්ථාන අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. සුද්ධ අපිට හදලා දීපු පුංචි උසාවිය දැන් මදි වෙලා තට්ටු ගණන් උසාවි සංකීර්ණ ගහනවා බෞද්ධ රටේ. අපි බෞද්ධයෝ මොකක්ද හේතුව? ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. පොලිස් ස්ථාන උසාවි මදි නිසා සමත මණ්ඩලක් තියෙනවා හැම කලාපයකම බෞද්ධ රටේ. අපි බෞද්ධයෝ, බෞද්ධ මිනිසුන්ම තමයි වැඩිම වට යන්නේ. මොකක්ද හේතුව? තණ්හා දාසෝ. ආසාවට දාසයෙක් වුණ අපි අපිට අපිට මට මට කියලා එකතු කරගන්නවා හැර මගෙන් ඉවත් වෙන්න ඕන කියලා කවදාවත් හිතන්නේ නැති නිසයි පින්නතුනි අපිට මේ වින්නැහිය සිද්ධ වෙලා තියෙන්නේ. එනිසා හොඳ කතාවක් තියෙනව මේ ආසාවේ ආදීනව පිළිබඳව. මේක කොසල් රජතුමාට වෙච්ච සිදුවීමක්. කොසල් රජතුමා දන්නවනේ, පස්සේ නදි කොසල් දැක්කේ නැතුණාට අහලා තියෙනවනේ. කොසල් රජතුමා කියලා කියන්නේ බොහොම තේජවන්ත රජ කෙනෙක්. බොහොම තේජවන්ත රජ කෙනෙක්. කොසල් රජතුමාගේ නගරේ තිබුණා ලොකු උත්සවයක්. අවසාන දවසේ රජතුමා බොහොම තේජාන්විතව සැරසීලා සුදු ඇටෙක්ගේ පිටේ යනව නුවර. ඒ කාලෙ තින් වාහන තිබුණේ නැහනේ, තිබිච්ච හොඳම වාහනේ තමයි ඇටා. යනකොට දකිනවා උඩුමහන් තලයක ඉන්නව ලස්සන කාන්තාවක්. ධම්මපදට්ට කතාවේ අශගෝස හාමුදුරුවෝ, බුද්ධඝෝෂ හාමුදුරුවෝ මේ කාන්තාව විස්තර කරනවා මෙහෙම. සුපුන් සඳක් ගණ වලාකුලකින් වැහුණා වගේ දිවලු ගේ ඇතුළට රජා දැක්ක ගම. රජාගේ හැටි දැනගෙන ඉඳලා තියෙනවා. ඒ සුපුන් සඳක් කිව්වහම නේද? කාන්තාව ලස් එන්න කාන්තාව වර්ණනා කරන්නෙම බුදුදහමේ. හොඳට මතක තියාගන්න ඕන. සුපුන් සඳක් ගණ වලාවකින් වැසී ගියාසේ කාන්තාව පැන්නලු ගේට රජා දැක්ක ගමන් රජාගේ හැටි දැනගෙන තමයි කාන්තාව පැන්නේ. රජතුමාගේ පොඩි ගිනි දල්ලක් පුංචි ගිනි කූරක් පත් වුණා හිත ඇතුලේ රාගය. ඒ ගැන හිත හිත ගිහිල්ලා ඒ ගින්දරට තව ගිනි ගොඩක් එකතු කරනවා. රජවාසලට ගිහිල්ලා ළඟම හිතවන්තම ඇමතියෙකුට කතා කරලා කියනවා, නුඹ දැක්කද අර උඩු මහන් තලේ ඉඳපු කාන්තාවසේ රජතුමනි? ගිහිල්ලා බලාගෙන එන්න සස්වාමිකද අස්වාමිකද කසාද බැඳලද නැද්ද? ගිහිල්ල බැලුවා. කසාද බැඳලා සස්වාමිකයි ස්වාමියෙක් සිටිනවා ස්වාමීනි. රජතුමාගේ ගින්න තව වැඩි වුණා. රජතුමාගේ ගින්න තව වැඩි වුණා. එන්න කියන්න කිව්වා ස්වාමියට. ස්වාමිය දැනගත්ත රජා, එන්න කියන්නේ නම් හොඳකට නෙමෙයි, නොයා බෑ, හිස ගසා ගන්න බෑනේ. යනවා. නුඹ අද සිට මට රාජසේවය කළ යුතුයි කියලා දෙනවා පලිහකුයි ආයුධයකුයි රජවාසල ආරක්ෂා කරන්න. මේ පුරුෂය දන්නවා රජතුමාගේ ගින්දර ගැන,
කියනවා රජතුමනි මට රාජ්‍ය සේවය අවශ්‍ය නැහැ, මට පුළුවන් මගේ කර්මාන්තය කරලා රජතුමාට අවශ්‍ය අයබදු භාණ්ඩාගාරයට ගෙවන්න. රජතුමා කියනවා තොප කියන දේ මට වැඩක් නැත, මට අවශ්‍ය දේ තොප විසින් කළ යුතුය. රජතුමාගේ ගින්න තව වැඩි වෙනවා. මේක බුරබුරා නැගෙනවා. රජතුමා බලාගෙන ළඟපාතක යුද්ධිකුත් නැහැ. මේ පුරුෂයා යවන්න බෑ යුද්ධයකට යවන්න තු මරන්න බෑ. එනිසා ගින්න වැඩි වෙන්න කල්පනා කරනවා මොහුව නැති කරන්න නම් මොහුව යවන්න ඕන වෙන දෙයක. දවසක් කතා කරලා කියනවා මෙතන ඉඳන් යොඳුනක් ගිය තැන මම ස්නානය කරනවා, එතෙන්ට නුඹ හෙට උදෑසන වෙනකොට කුමුදු මල් සහ අරණුවන් මැටි අරගෙන එන්න කියනවා. මේක දිව්‍ය ලෝකෙ නෙමෙයි නාග ලෝකෙ තියෙන දෙයක්. රජතුමාගේ ගින්න වැඩි වෙන විදිය බලන්නකෝ. තෘෂ්ණාවනේ අර සුකුන් සඳ නිසා. රජතුමා මේ පුරුෂයා යවලා නාග ලෝකෙ තියෙන දෙයක් ගන්න පුළුවන් ද අපිට? නාග ලෝකේ තියා මේ ලෝකේ තියෙන දේවලුත් ගන්න බැරි අපි මොන නාග ලෝකේ තියෙන දෙයක්ද? රජතුමා දන්නවා දැන් මේ පුරුෂයාට මේක අරගෙන එන්න බෑ. රජතුමාගේ ගින්න වැඩි වෙන්න දරදාන්න වැඩි වෙන්න මේ තෘෂ්ණාව ඉස්මතු වෙන්න රජතුමා කල්පනා කරනවා. පුරුෂයෝ නම් මිනිස්සු නම් නොයෙක් උපාය දන්නවා. මේ මිනිහා මේක අරගෙන આવොතින් මරන්න හම්බ වෙන්නේ නෑ. කල්පනා කරලා බලලා කියන වේලාසනින්ම දොරටු පාලකයට කියන රජවාසල දොරටුව වහන්න ඕන අද වේලාසනේ. මේ පුරුෂයා ඉතින් රජතුමාගේ ගින්නට අහු වෙලා ගෙදර ගෙහිලා අර සුපුන් සඳට කියලා බත් මුලකුත් බෙදාගෙන යනවා. ඉතින් යොදුනක් දුර යන්නත් එපැයි. ඒ ගඟ ගාවට ගිහිල්ලා බත් එක ලියාගෙන කාලා මාළුන්ටත් බත් දාලා ප්‍රාර්ථනාවක් කරනවා. මම මෙහෙම අමාරුවක වැටිලා තියෙන්නේ, අනේ කවුරු හරි මට මේකට උදව් කරන්න. මේ මිනිස්සෙගේ තියෙන වාසනාවට කුමුදු මල් සහ අරණුවන් මැටි ගන්න පුළුවන්කම ලැබෙනවා. මැටි අරගෙන රජවාසලට යනකොට අනේ දෙයියනේ රජවාසල දොර වහලා. මැටි ගත්තට වැඩක් නැහැ, කුමුදු මල් ගත්තට වැඩක් නැහැ රජවාසලේ දොර වහපු නිසා. යන්නත් බෑනේ. බෙල් එක ගැහුවට අරින්නේ නැහැ නේ රජාගෙන අනනේ. මොකක්ද කරන්නේ මේ මිනිස්සයා? අසල තිබුණ පන්සලක්, ඒ පන්සලට ගිහිල්ලා රාත්‍රිය ගත කරනවා. ඒ අතර කාල සීමාව තුළ රජතුමාගේ ගින්න බුර බුරා නැගෙනවා, දලු දදා වැඩෙනවා. තෘෂ්ණාව, ආසාව, සුපුන් සඳ නිසා. රෑ එළිවෙනකන් නිල නැහැ, එක එක ජාතියේ හීන පේනවා. කොසල් රජතුමාට උදේ බලනකොට මූණ තඩිසි වෙලා ඉදිමිලා මල්ලිකා දේවිය දැක්කකම ඇහුවා, රජතුමනි නුඹට මොකක් හරි ප්‍රශ්නයක්? දැන් වැඩේ කියන්න බෑනේ. මල්ලිකා දේවියකින් කොහොමිටි පාරක් ගන්න වෙන වැඩක් නේ වෙලා තියෙන්නේ. කියන්න පුළුවන් ද කටක් කරලා මෙහෙම දෙයක් වෙලා තියෙන්නේ කියලා? මල්ලිකා දේවිය හැබැයි හොඳ උගත් බුද්ධිමත් කාන්තාවක්. මල්ලිකා දේවියට කියනවා, මට අය මෙන්න මේ විදිහේ හීන පෙනුණා. හීනෙට හේතුව අරක හේතුව කියන්න බෑ. හේතුව කිව්වොතින් අගබිසෝගෙන් ගුටි කන්න වෙනවා. ගෙන්නනවා පුරෝහිත. ගෙනල්ලා කියනවා මම මේම හීනයක් දැක්ක. පුරෝහිතටත් බෑ හීනෙට හීන පලාපල කියන්නේ. නොකිව්වොත් මොකක් හරි දන්නව රජතුමාගෙන් කනතුර ගැලවිලා යනවා පුරෝහිතකම. පුරෝහිතයා මොකක්ද කරන්නේ? ඔබතුමාට දරුණු අපලයක් තේනවා, ජීවිතේ නැති වෙන්න පුළුවන් තරම්. ඒ නිසයි ඔය හීනේ පෙනුනේ. ඒ නිසා සාහස්ත්‍රයාගේ ළමයි, කාන්තාවෝ, මිනිස්සු, එළුවෝ, බැටළුවෝ, අලි, ගවයෝ 100 බෙලි කපලා, 1000කගේ බෙලි කපලා මරලා පූජාවක් කරන්න ඕන සාහස්ත්‍රයාගේ. ඉතින් රජතුමා ලේස්තිය දැන් මේ යාගය කරා. බෙලි කපන්න 100ක්, 1000ක්. මේක දැනගත්තා මල්ලිකා දේවිය. මල්ලිකා දේවිය කියනවා, ද්‍රෝණයක් තරම් බද්ගිල්ලක් ඔබතුමා හරි මෝඩේ. බැහැයි කියද්දි ඇදගෙන යනවා බුදුහාමුදුරුවෝ ළඟට. බුදුහාමුදුරුවෝ දැනගන්නවා. එනකොටම පොසොල් රජතුමාට වෙච්ච දෙය කියන්නත් බෑ. හීනේ විතරයි කිව්වේ. ඒ හීනෙට පලාපල බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, දීගා ජාග රතෝ රත්ති. රජතුමනි ඊයරෑ නිදිමරුව නේද?
ඔව් ස්වාමීනි. රාත්‍රිය දිගයි කියලා දැනුණද? ඔව් ස්වාමීනි. මට එළි වෙනකන් නිඳ ගියේ නෑ. දීගං සන්තස් යෝජනං ඒක අහගෙන ඉන්නවා අර අර පුරුෂයා. ඒ පන්සලට ගියානේ මැටි ටිකයි කුමුදු මලුයි අරගෙන. මේක අහගෙන ඉඳලා අර මනුස්සය කියනවා බුදුහාමුදුරනේ මට ඊයේ යොදුන කොච්චර දුර කියලා දැනුණා. රජතුමාට රාත්‍රිය දිගයි කියලා දැනුණා. පුරුෂයට දැනුණා යොදුන කොච්චර දිගද කියලා. ඇයි ඉතින් කුමුදු මල් අරණුවන් මැටි අරන් එන්න එපයි හනිකට රජානනේ. බුදුහාමුදුරෝ එතෙන්ට එකතු කරනවා තව ධර්මමය කාරණාවක්. ඒ තමයි දීගෝ බාලානං සංසාරේ සද්ධම්මං අවිජාන. බාලයොන්ට අනුවනයොන්ට දික් වෙනවා මොකක්ද? සංසාරය. සංසාරය නිදිවරන්නාට රැය දිගයි, ගමන් කරන්නාට යොදුන දිගයි, බාලයාට සසර දිගයි. රජතුමනි, ඔබතුමාගේ හිත ඇතුලේ තියෙන රාගය නැමැති ගින්න, ඒ ගින්න නැති කරගන්න ඔබතුමාට රාත්‍රිය දිගුයි කියලා ආයේ දැනෙන එකක් නැහැ. එනිසා එතනින්ම අර සුපුන් සඳ පිළිබඳව ඇති වුණු චේතනාව සිතුවිල්ල ගින්දර රජතුමාගේ හිතින් අයින් වෙනවා. වෙලාවට ඒ රජතුමා අද කාලේ ඉඳී නැත්තේනේ. එහෙනම් අර උපාසකම්ම මල්ලිකා දේවිය මානව හිමිකම් ගිහිල්ලා ළමා හා කාන්තා කාර්යංශයට ගිහිල්ලා පැමිණිල්ලක් දාලා අර මනුස්සයා දවස් 14ක් හිරේ තියලා නේද? වෙලාවට බුදුහාමුදුරුව ගාවට එක්කගෙන ගියා මල්ලිකා දේවිය රජතුමාව ගහන්නේ බනින්නේ නැතුව. ඔය ඇත්තත් පොඩ්ඩක් ඒව ඉතින් ඕවා ආදර්ශ වලට ගන්න ඕන. එනිසා පින්නතුනි මේ සසර දිගු වෙන්න හේතුව මේ ආසාව කියන කාරණාව. එනිසා අපි අපේ ජීවිතේ ආසාව තෘප්තිමත් කරන්නේ එක එක ජාතිය දේවල් සිද්ධ කරනවා. එක එක ජාති විවිධ මාදිලියේ විවිධ ගණන්වල දේවල් සිද්ධ කරනවා. හැබැයි තෘප්තිමත් වූ මිනිසෙකු මේ ලෝකයේ තුල හොයාගන්න අමාරු. එනිසා මේ පද හතර ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා ධාතෝ. මේ පද හතර තමන්ගේ ජීවිතේ නිකම්මට කල්පනා කරලා බලන්නකෝ. මේ බුදුන් වහන්සේගේ මේ පද හතර මේ දේශනාවත් එක්ක මගේ ජීවිතේ තමන්ගේ ජීවිතේ සංසන්දනාත්මකව ගලපන්. ගලපල ඉවල වෙලා ඒ තුලින් ගත යුතු ගත හැකි දෙයක් මගේ ජීවිතයට ගන්නට පුළුවන් නම් ඒක තමයි මෙතන වාඩි වෙලා විනාඩි 45ක් පැයක් බණ අහන එකේ ආනිසං. අද සිල් පවාරණය වෙලා ගෙදර යනකොට මේ දේ අමතක වුණොතෙන් පින්නතුණි අපේ තණ්හාවට තව තවත් දාසයක් වෙලා තමයි ඇල්ගිරිය පන්සලෙන් නික්මෙලා යන්නේ. එනිසා හොඳට හිතේ මතක තියාගන්න මම දාසෙක් වෙන්නේ නෑ තණ්හාවට. එහෙම වුණොත් වෙන්නේ කොසල් රජතුමාට උනාටත් වඩා සසර දෙක් කරගන්න අපිට. එනිසා පින්නතුනි මජ්ක්‍ධිම නිකාය රට්ටපාල සූත්‍රේන මේ ධර්මමය කාරණාව තුළින් සහසික ලෙසවම අවබෝධ කරගන්නාට උතුම් නිවන් අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. එනිසා පින්නතුනි ධර්මදේශනාවේ කාලසාන කාල සීමාව. ඔයත්තුන්ට මේ වෙලාවේ සිහිපත් කරන්නට අවශ්‍යයි අපි බුදුදහම ගැන කතා කරනවා, ලියනවා, අහනවා, එක එක විවිධ මාදිලියේ දේවල් සිද්ධ කරනවා. හැබැයි ඔයත්තෝ බහුතරයක් මේ මම කියන දේ පිළිබඳව හාන් කවිසියක්වත් එක දශමයක්වත් දන්නේ නැති වෙන්න පුළුවන්. ඔයතෝ දන්නවද බුදුහාමුදුරුව උපන්නේ ලංකාවේ කියලා? අහලා තියද? අහලා තියෙනවා නෑ. අනේ දෙයියනේ, අහලා නෑ. ඔව් පිරිසක් කියනවා බුදුහාමුදුරුව උපන්නේ ලංකාවේ. බුදුහාමුදුරුව ඉපදුන නිසා මහා මායා දේවියට ලිංග විපර්යාසයක් සිද්ධ වුණා. මහා මායාවක් වුණා. ඒකයි දේවී නම මහා මායාවක් වෙච්ච නිසා මහා මායා වුණා.
මේක දරාගන්න බැරුව සුද්ධෝදන රජතුමා සංකපාලෙන් එහා පැත්තට ගෙනහින් දැම්මුළු මහා මායාදේවිය. ඉන්නවලු තාම. අනේ මන්දා. ඒව බලන්න යන්න දායක මේ අපේ මිනිස්සුත් ඉන්නවා. ඒක තමයි ඉතාම කනගාටු. බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ, බුද්ධත්වයට පත් උනේ ලංකාවේ, පිරිනුවන් පෑවේ ලංකාවේ කියලා දැන් කියාගෙන කියාගෙන යනවා. මේක පින්නතනේ මහවිශාල පිළිලයක් බුදුදහමට එරෙහිව. ඒ පිළිලය ව්‍යාප්ත වීමට හේතුව මගේ ඔබේ ශ්‍රාවක හැම දෙනාගේම තියෙන නොදැනුවත්කම. මේකේ අවසාන ප්‍රතිඵලය මොකක්ද කියලා මම කියන්නද? මෙයාලා කියාගෙන කියාගෙන යනවා බුදුහාමුදුරු උපන්නේ ලංකාවේ, උපන්නේ ලංකාවේ, උපන්නේ ලංකාවේ, උපන්නේ ලංකාවේ. මේක ඔළුවට දාගන්න තරුණ පරම්පරාව අවුරුදු 20ක් 25ක් යනකොට හොයන්න බලනවා බිම කැණීම් කරලා බුදුහාමුදුරු ඉපදුන තැනක් කොහේ හරි තියදයි හොයාගන්න කියලා. එහෙම තැනක් හොයාගන්න නැතුණා මොකක්ද කියන්නේ? බුදුහාමුදුරු ලංකාවේ ඉපදිලා නැහැ. එහෙම කෙනෙක් අන්තිමේදී මොකද්ද වෙන්නේ? එහෙම කෙනෙක් ඉඳලත් නෑ. ඒ නිසා මේ බුද්ධ දේශනාවේ කියන එක පට්ටපල් බොරුවක් කියන තැනට ඇදගෙන එන්න තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. ඒ නිසා පින්නතුනි, බණ දහම් අහන ගමම්ම බුදු දහම වෙනුවෙන් ඇති අභියෝග, බුදු දහම නසන්නට ඉදිරිපත් වෙන මිනිස්සු පුද්ගලයෝ පිළිබඳවත් අපි අවබෝධයෙන් ඉන්න ඕන. මොකද ඒ දේශනාවන් අහන්න මහ විශාල පිරිස් ඉන්නවා. මේ සිංහල මිනිස්සු අඟහරු ලෝකෙන් ඇවිල්ලා නෙමෙයි. අඟහරු ලෝකෙන් ඇවිල්ලා නෙමෙයි අපේම මිනිස්සු. හෙට ඔබට මේ කාරණාව වෙන්න කලින් තමයි මම මේ දේ සිහිපත් කළේ. මේක අවබෝධ කරගන්න ඕන. ඒකට හේතුව දහම කොහේවත්, අපි කොහේවත්. දැන් අපි අද කාලේ කියනවා ෆෝන් එකෙන් බලලා අම්මෝ හාමුදුරුවනේ අද උෂ්ණත්වය මේ 37යි 40යි 41යි හරි රස්නේයි. මොකක්ද කාරණාව? ආරාම රෝපා වන රෝපා කියලා වන රෝප සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ අපට උගන්වපු දේ අපිට අමතක වුණ නිසා. මොකක්ද බුදුහාමුදුරුවෝ ඉගැන්වුවේ? ආරාම රෝපා වන රෝපා. ආරාම රෝපණය කරන්න, කැලෑ රෝපණය කරන්න. ඒ සංකල්පය සිංහල බෞද්ධ සංස්කෘතියට ආවා. ඇවිල්ලි වෙලා ගහක් කැපුවොත් ගහක් හිටවන සංකල්පයක් තිබුණා. දැන් තියද? ඒ සංකල්ප නැහැ. අපි ඒ සංකල්පය බැහැර කරලා අම්මෝ හාමුදුරුවනි හරි රස්නේයිනේ. ඇයි? බුදුදහම අපෙන් ඉවත් වෙලා බුදුදහම තැනක අපි තව තැනක. නමුත් පින්නතුනි පුජ්‍යල ජීවිතය කියලා කියන්නේ විශේෂයෙන් බෞද්ධයාගේ ජීවිතය කියලා කියන්නේ බුදු දහමත් ජීවිතයත් එකට ගමන් කළ යුතු දහමක්. බුදු දහම අපේ ළඟ තිබුණට වැඩක් නැහැ. මේක අපේ හිත ඇතුලේ තියෙනවා. අපිට පිළිලයක් දාලා තියෙන මේක මෙහෙම කියමු. සුදු හඳුන් ගහක පිළිලයක් හැදුනොතින් ඉතාම කෙටි කාල සීමාවක් තුළ ගහ සුදු හඳුන් වුණාට වැඩක් නැහැ. පිළිලය තමයි ව්‍යාප්ත වෙන්නේ. අපේ හිත ඇතුලේ බුදුදහම, බුදුදහමෙන් අපිට ලැබිච්ච ආభాෂය අපේ හිත ඇතුලේ තියෙනවා. ඒක වහන්න, මේක නැති කරන්න වෙරදරන මිනිස්සුන්ගේ උගලට අපි අහු වුණ නිසායි පින්නතුනි ඇත්තටම අපි තණ්හාවට දාසියෙක් වෙලා තියෙන්නේ. ලංකාව කියලා කියන්නේ දවල්ට කන්න අරගෙන යන බත්පත කොහේ හරි ආයතනයකට දීලා යනවා. මේකත් ගෙනහිල්ල බෙදන්න අවතැන් වෙච්ච මිනිස්සුන්ට කොච්චර තරහ මරහ තිබුණත් කරදරයකදී ආපදාවකදී මේ හැම දෙයක්ම නැති කරලා ඉදිරිපත් වෙනවා උදව් කරන්න. මේ හිත ඇතුලේ මූල බීජ තියෙනවා සතර බ්‍රහ්ම විවරණ, කරුණාව, මෙත්සහගත බව, උපේක්ෂා සහගත බව. මේ හැම දෙයක්ම අපේ හදවතේ හිත ඇතුලේ මනසේ තැම්පත් වෙලා තියෙනවා. ඒක පිළිලයකින් වහලා තියෙන්නේ අපිව තණ්හාවට දාසය කරපු නිසා. මේක ඉස්මතු වෙන්න දෙන්නේ නැහැ. ඉස්මතු වෙන්න දුන්නොතින් බාහිර බලවේගයන් වලට බුදුදහම බාධාවක් බවට පත් වෙනවා. එනසා පින්නතුනේ අපේ ගාව බෞද්ධකම තියෙනවා. අපි ළඟ බුදුදහමේ මූල බීජ මේ හදවතේ හිත ඇතුලේ මනසේ ධාරණය වෙලා තියෙනවා, තැම්පත් වෙලා තියෙනවා.
එනිසයි අපි ඒ ඒ අවස්ථාවන් වලදී උදව් කරන්නේ, උපකාර කරන්නේ, කම්පාවට පත් වෙන්නේ. නමුත් යම් යම් විස බීජ වලින්, යම් යම් පිළිල වලින් මේ සුදු හඳුන් ගහක් තත්වඩා වටින බුදු දහම අරක්ගෙන තියෙන්නේ අපිට ඉස්මතු වෙන්න දෙන්නේ නැහැ. එනිසා පින්නතුනි හොඳට මතක තියාගන්න, බුදු දහම රැකගන්න එකත් අපි විසින්ම සිද්ධ කළ යුතුයි. අපි මේ බුදු දහම අපෙන් ගිලිහෙන්න, බුදු දහම නෙමෙයි විනාශ වෙන්නේ අපි, ඒක හොඳට මතක තියාගන්න ඕනේ. බුදු දහම නැති කරන්න, බුදු දහම යටපත් කරන්න මිනිස්සු උත්සාහ දරන ඒවා මල්පල දරන්නේ බෞද්ධයෝ වෙන අපේ තියෙන අඩුපාඩුකම් නිසා. අපි නිවැරදිව බුදු දහම අධ්‍යයනය කරනවා නම්, බුදු දහම හා ජීවත් වෙනවා නම්, බුදු දහම හා සම්බන්ධ වෙනවා නම්, බුදු දහම දිහා බලලා සීගිරි චිත්‍ර වගේ රේඛා හැඩතල වර්ණ භාවිතය ගැන කතා කරන්නේ නැතුව මොනවද බුදු දහමේ තියෙන්නේ, මොනවද බුදුහාමුදුර අපිට දේශනා කරලා තියෙන්නේ, ඒව කොහොමද අපේ ජීවිතයට අඩංගු කරගන්න පුළුවන්, උපයෝගීතාවයකින් යුක්තව ප්‍රායෝගිකව කොහොමද අපේ ජීවිතයේ ගොඩනගා ගන්න පුළුවන් කියන දේ අපි විසින්ම සිද්ධ කරන්නට ඕනේ. එනිසා පින්නතුනි අතීතය දිහා බැලුවහම ලංකාව ගොඩ නැගුණෙම සිංහල බෞද්ධ සංස්කෘතිය යටතේ. බලන්නකො රුවන්වැලි මහා සෑය නිර්මාණය කරා දුටුගැමුණු මහරජතුමා ලංකාවේ සල්ලි වලින්. ඊගිරිය වැනි සුවිසල් නිර්මාණ සිද්ධ කළා ලංකාවේ සල්ලි වලින් මූල බීජයේ බුදුදහම. බරණ විසෙන් අවුකන පිළිමය නිර්මාණය කරනවා ධාතුසේන රජතුමාගේ පූර්ණ අනුග්‍රහය යටතේ සිය දෑතින්. අක්කර 6000ටත් වඩා විශාල කලාවැව නිර්මාණය කරනවා ලංකාවේ සල්ලි වලින්, ලංකාවේ මිනිසුන්ගේ දෑතින් බුදුදහමින් ලැබිච්ච ආభాෂයෙන් පෝෂණය. එතකොට පින්වතුනි බුදුදහම කියන්නේ නිවන් විතරක්ම නෙවෙයි, නිවන්නට යන මඟ එලිපෙහෙලි කරගෙන අපේ ආගමික, සමාජ, දේශපාලන, ආර්ථික කියන මේ විවිධ සමාජ ස්තරයන් සුපෝෂණය කරමින් අපේ ජීවිත ගත කරන්න උගන්වපු දහමක්. එනිසා පින්වතුනි කාල වේලාව අවසానයි. අපි හොඳට මතක තියාගන්න ධර්මදේශනාවේ සාරාංශය, මම තණ්හාවට දාසයෙක් වෙන්නේ නැත. ධර්මදේශනාවේ සාරාංශය, මම තණ්හාවට දාසයෙක් වන්නේ නැත කියන කාරණාව විතරක් තබා ගන්න කියන කාරණාව සිහිපත් කරමින් අපි ධර්මදේශනාව නිමා කරමු. අපි දෙවියන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරමු. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. දිවියන් දිවේ අතිසිරු වඩා වර්ධනය කරගනීවා. දෙවියන් ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසීම ලබා ගනිත්වා යන ප්‍රාර්ථනාවෙන් ආකාසට්ඨා චබුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චබුම්මට්ඨා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මේ ගරුං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. මෙවන් උතුම් ධර්මදේශනාවන් පැවැත්වීමට ශක්තිය, ධෛර්යය, හැකියාව ලැබේවා කියලා අපි හාමුදුරන් වහන්සේට ප්‍රාර්ථනා කරනවා. වගේම නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අද ධර්මදේශනාව පැවැත්වූ දේශකයන් වහන්සේ ඇල්ගිරිය ශ්‍රී මහින්ද පිරිවෙනේ ආචාර්ය, කහවිල්ගොඩ පුරාණ රාජමහා විහාරාධිවාසී, ගෞරව ශාස්ත්‍රවේදී, පුරාවිද්‍යා පශ්චාත් උපාධි අපේක්ෂක පූජ්‍ය පරදුව ජ්‍යෝතිරදන ස්වාමීන් වහන්සේ, උන්වහන්සේට නිදුක් නිරෝගී භාවය, චිර ජීවනයේ පවත්තුමු. උතුම් ධර්මදේශකයන්න් වහන්සේ නමක් වන්නට උන්වහන්සේට හැකියාව, ශක්තිය ලැබේවා. උන්වහන්සේට සිරු දෙවියන්ගේ දැකවරණ ලැබේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඇල්ගිරිය කහවිල්ගොඩ පුරාණ රාජමහා විහාරස්ථානයේ පැවැත්වෙන අපවත් වදාළ
පොරකොට ගුණරත්නාභිධාන නායක ස්වාමීන් වහන්සේගේ 6 වෙනි ගුණ සමරුව නිමිත්තෙන් පවත්වන පින්කම් මාලාව සමගාමීව පැවැත්වූ ධර්ම දේශනා මෙතකින් මාට පත්වනවා. අද දවසේ හිමිදිරි උදෑසන පෙර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ස්වදේශීය සේවය සහ වෙළඳ සේවය විසින් වැඩසටහන් සජීවී විසුවාරණ ලැබුවා. සජීවී විසුවා හැරීමේදී මා සමග වූ කාර්ය මණ්ඩලයේ සේපත් කිරීම ජේ ජිෆ්රි පසින්දු දිසා නායක අනුරුද්ධ ගුදේශාන්ත පී නන්දන සම්පත් නිමලසේ වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී බද්දජි සෞම්‍ය මම හෙන්රි සෙනවිරත්න. ඔබ සැමට තෙරුවන් සරණයි. සම්බන්ධතාව යළිත් මා ගොඩනගනවා. සම්බන්ධතා මැද සිටින හිතවත් නිවේදක සමන් කුමාර ප්‍රියදර්ශන සම්බන්ධ තෙරුවන් සරණයි. බෙහෙවින් ස්තුතියි ජ්‍යෙෂ්ඨ නිවේදක හෙන්රි සෙනවිරත්න ඔබට.